දවසක් ඔයාලා හැමෝටම ඕනේ. ඉතින් අද මගේ වීඩියෝ එක මම කරන්න යන්නේ මගේ මේ මේකප් ලුක් එක කොහොමද මම කරගත්තේ කියලා පෙන්නන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ මගේ කලින් මේකප් වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා මේකප් ටියුටෝරියල්ස් ගොඩක් ගේන මම හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් හරි අද අපි කතා කරමු මේ මේකප් එක කොහොමද දාගත්තේ කියලා. හරි එහෙනම් අපි ලොකු වෙලාවක් ගන්න නැතුව වීඩියෝ එකට යමු. මාවත් subscribe කරලා නැත්නම් ඔයා තාමත් subscribe කරන්න ඒක උදේ bell icon click කළා ඕල්ලෙන්. හරි එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. ළමයි මෙතනදී මගේ delete වෙච්ච වීඩියෝ වගේක් තියෙනවා ටික මම කියන්නම්. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මොන හොදලා ටෝන කරගන්න ඕන. ටෝන එකෙන් පස්සේ ඔයා සීරම් ගන්න කෙනෙක් නම් සීරම් එක ගාලා ඊට පස්සේ මොයිස්චරයිසර් එක ගාලා සන් ක්‍රීම් එක ගාලා තමයි අපි ප්‍රයිම් එක ගාලා අපේ මේකප් එක පටන් ගන්න. හරි. එතකොට මම මෙතන මගේ ස්ටික් එක තමයි යූස් කරන්නේ. එතකොට දැන් හිතනකො ලික්විඩ් ෆවුන්ඩේෂන්ස් ගන්න කෙනෙක් ඉන්නවා නම් අන්න ඔයාගේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එක මෙතනදී ඔයා ගා ගන්න ඕනේ. ඊට පස්සේ මගේ මම කරන්නේ ස්ටික් ෆවුන්ඩේෂන් එක ගාලා ඊට පස්සේ මම මගේ පෑන් කේක් එකක් ගා ගන්නවා. පෑන් කේක් එකක් ගාද්දී තෙති ස්පොන්ජ් එකෙන් තමයි ගන්න. ඊට පස්සේ ඒක ටිකක් වේලෙන්න ඇරලා තමා මම මගේ අයි ෂැඩෝස් වලට යන්නේ. මම සාමාන්‍යයෙන් අයි ෂැඩෝ වල උඩම සිල්වර් කලර් එක ගන්නවා. මොකද මම හරි ආසයි කලර් එකට මගේ අයි ෂැඩෝ එක ලස්සන කැපිලා පේන එකක් පොඩි උදව්වක් දෙනවා. එතකොට මම අද නැචරල් මේකප් එකයි. එහෙම නැත්නම් හැමතෙම ගැලපෙන මේකප් එකක් කරන්නේ. ඒ හින්දා මම අයි ෂැඩෝස් වලට මෙතන යොදාගන්නේ බ්‍රවුන් කලර් එක. එතකොට මේ හරි මම ගන්නේ බ්‍රවුන් කලර් එකේ මැට් එක. ඒ ඊට පස්සේ මම ඇහැ මුලටම ගන්නවා බ්‍රවුන් කලර් එකේ චුට ෂයින් එක තියෙන එක. සාමාන්‍යයෙන් අපි අයි ෂැඩෝ එකක් ගාදි මම ඔයාලට උදාහරණයක් කියන්නතර ඔයාලට කල එකක් තෝරගන්න ලේසි. හිතන්නකෝ මොකක් හරි ඔයා එක කල එකක් ගන්නවා කියලා. එතනදී ඔයාගේ ඇහැ ලස්සනට පේනනම් අපි සාමාන්‍යයෙන් ඇහැ මුලට වගේ ගන්නේ ලයිට් කල එකක්. පින්ක් එකක් ගන්නවා නම් ඒ පින්ක් එකේ ලයිට් පින්ක් එක. ඊට පස්සේ ඊට වඩා ටිකක් ඩාර්ක් පින්ක් එකක් ගන්නවා මැදට. අගටම ගන්නේ ඊටත් වඩා ඩාර්ක් පින්ක් එක හෝ නැත්නම් බ්ලැක් කලර්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අපි ගාපු පින්ක් එකේ ඩාර්ක් කල එකක් තියෙනවා නම් ඒක වට එතන යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නෝමල් නැචරල් ලුක් එකක් ගන්නවා නම් ඔයා ඔයාට පුළුවන් ඒ කලර්ස් වල ඩාර්ක් ලයිට් කලර්ස් යොදාගෙන අයි ෂැඩෝස් කරගන්න. මොකද අයි ෂැඩෝ එකේ අග ටිකක් ඩාර්ක් ගෑවහම තමයි ලස්සනට ඔයාගේ ඇහැ කැපිලා පේන්නේ. ඉතින් මේ විදිහට මෙන්න මේ ෂේප් එකට තමයි අපි ඇහි අග ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම මෙතන බ්ලැක් කලර් එක තමයි යූස් කරන්නේ. හැබැයි ඒකත් ගොඩාක් ඩාර්ක්ම විදිහට නෙමෙයි, ටිකක් ඒක ෂේඩ් කරලා මම ගන්නෙ. මෙන්න මේ විදිහට තමයි අයි ෂැඩෝ එක අපි ගා ගන්න ඕනේ. ඊළඟට මම අයිබ්‍රෝ අඳින්නේ. මම කොහොමත් අඳින්නේ අයිබ්‍රෝ බ්‍රෂ් එකෙන් අඳින්නේ අයිබ්‍රෝස්. ඒ හින්දා මෙන්න මේ විදිහට ගාන්ට අයිබ්‍රෝ දෙක ඇඳ ගන්නවා බ්‍රෂ් එකෙන්. සාමාන්‍යයෙන් බ්‍රෂ් එකෙන් ඇඳහම නැචරල් ලුක් එකක් පේනවා. අපි ලික්විඩ් එකක් හරි මොකක් හරි එහෙම එකක් යොදා ගන්න අඳිනවට වඩා මෙහෙම බ්‍රෂ් එකකින් අඳිද්දී ඒකේ නැචරල් ලුක් එකක් පේනවා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මේකප් කරනවා කියන එක නියතයක් නැහැ. හැමෝටම එක එක්කෙනාට එක එක්කෙනාගේ විදිහට මේකප් කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද මේකප් කරනවා කම මේ පිළිවෙලටම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපි ඕනම කෙනෙකුට කැමති දේ කරන්න පුළුවන්. මේකප් එකද සිද්ධ වෙන්නේ අපේ ෆීචර්ස් ලස්සනට ඉස්මතු වෙලා පේන එක විතරයි. හරි. ඉතින් අයිබ්‍රෝස් දෙක ඇඳගත්තා. දැන් මම අඳගන්නේ කජාල් එක. මෙන්න මේ විදිහට කජාල් එක ඇඳගෙන ඊට පස්සේ මම මගේ දෙක ලස්සනට ලොකු කරලා පෙන්වන්න අයි ෂැඩෝ වලට ගාපු කලර් එක ඒ පිළිවෙලටම මෙන්න මේ විදිහට ගා ගන්නවා. ඔන්න ඔක තමයි ෆයිනල් ලුක් එක. හරි. ඊට පස්සේ අපි යන්නේ අයිලයිනර් එක ඇඳ ගන්න. අයිලයිනර් එක ඇඳගද්දි මම පාවිච්චි කරන්නේ ලික්විඩ් අයිලයිනර් එක. ඔයගොල්ලෝ කැමති දෙයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට ලික්විඩ් අයිලයිනර් එකෙන් අඳින්න ලේසි හින්දා මම ලික්විඩ් එක ගන්නවා. ඉතින් අයිලයිනර් එක ඇඳමත් ඔයාගේ ඇහැ ලස්සනට ලොක් කරලා පෙන්වන්න පුළුවන්. මං චුට්ටක් ලොකුවට තමයි අද අයිලයිනර් එක ඇඳගන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගාන්ට ලස්සනට අයිලයිනර් එක මේන්ලි ඇඳගෙන ගිහලා ඊට පස්සේ ඔයාට කැමති විදිහට ඒක ටික ටික ලොකු කරගන්න පුළුවන්. අයිලයින් එක අපිට හුරු කරගන්න ගොඩාක් වෙලාවට ඒක අඳින්නම වෙනවා. ඇඳලා ඇඳලා පුරුදුනාට පස්සේ ලස්සනට අයිලයින් එක ඇඳ ගන්න පුළුවන්. මොකද මුලින්ම අපිට වුණත් අයිලයින් එක එහෙම ඇඳ ගන්න බෑ. හරි කැතර තමයි ඇඳෙන්නේ, ඇද වෙනවා නම්මනම් ගොඩක් ජාති. හරි. ඊළඟට අයිලයින් එක වේලුනාට පස්සේ මම මස්කාරක ගා ගන්නවා. ඊට පස්සේ මම මෙතන ෆිනිෂින් පවුඩර් එක තමයි ගා ගන්නේ. ඊළඟට මම ගා ගන්න යන්නේ අපේ බ්ලෂර් එක. ඉතින් ඒ ගන්නෙත් බ්‍රවුන් කලර් එකමයි. බ්‍රවුන් කලර් එක ගෑවහම නිකන් නැචරල් ලුක් එකක් තමයි පේන්නේ. මේකප් කරාද නැද්ද වගේ පෙනුමක් එන්න තමයි මෙතන මම බ්ලෂර් ගා ගන්න. ඒ වගේම වගේ ජෝ ලයින් එකෙත් මේ බ්ලෂර් එක ගා ගන්නනේ මෙන්න මේ විදිහට. ඊළඟට තියෙන ලිප්ස්ටික් ගන්න. මෙතන ලිප්ස්ටික් එක වෙනුවට මම යොදා ගන්නෙ ලිප් ලයින් එක. මේ ලයින් එකෙන්මයි මගේ ලිප් එක මම කලර් කරන්නේ. මොකද මේ ලයින් එකේ කලර් එක හරිම ලස්සනයි. මේ ලිප් ලයින් එකෙන්ම තමයි මම මේ ලිප් එක මේ විදිහට කලර් කරගන්නේ. ඔන්නිතින් අපි මේකප් එක ඉවරයි. මෙන්න මේ විදිහට තමයි නැචරල් ලුක් එකක් එන විදිහට ලස්සනට මේකප් කරගන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ හැමෝටම මේ ලුක් එක ඕනම වෙලාවකට ගැලපෙනවා, කිසි ගැටලුවක් නැතුව අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ ලුක් එකකට ගොඩක් අය කැමති නිසා තමයි මට හිතුනේ අද මේ මේකප් ලුක් එක ඕගොල්ලන්ට ගෙනත් දෙන්න ඕනේ කොහොමද කරේ කියන එක. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේකෙන් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලත් මම හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකේ වගේම TikTok, Instagram, Facebook එකෙත් මගේ pages තියෙනවා. ඒ වගේ චූටි චූටි දේවල් දානවා. ලයික් එක දාලා එකතු වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒ platform වලත්. හරි. ඉතින් මේ වගේම තවත් ලස්සන video එකකින් අපි
ඔයාලා හැමෝටම සුබ දවසක්.